అరే సెకండ్ పార్ట్ కా వీడియో కదా యూవీడబ్ల్యూ మోడిఫై గన కథా కరం పలనికి మన ఇంట్రడక్షన్ గా దున్నా తా యూవీడబ్ల్యూ మోడిఫై గన కథా కర తెం అన్‌రాప్ యూవీడబ్ల్యూ గన కథా కరం సెల్ల వగే మే పి దెం అన్‌రాప్ యూవీడబ్ల్యూ గన కరన్నే కి వగే మే మే 3D ఆబ్జెక్ట్ ఎక අඳින්න පුළුවන් විදිහට හදා ගන්න. ඒ කියන්නේ මේක 2D තලයකට ගේන එක. ද්විමාන. ඒකට තමයි මේක භාවිතා කරන්නේ. මේකෙත් තියෙන එක එක අර පරණ පිළිම තියෙන ප්ලේන ප්ලේ සිලින්ඩ්‍රිකල් ස්පෙරිකල් බොක්ස් මේ බෙල්ට් එකයි ස්ප්ලයින් එකයි තමයි මේකට අලුතෙන් ඇලලා තියෙන්නේ. ස්ප්ලයින් එක අලුතෙන් ආවේ 2009 වර්ෂන් එකෙන්ද වෙලතු 3D Max ඒකෙන් පුළුවන් අය මේක ආචස් තියෙන ආච් එකක අර කර්ව් වෙන තැනක මේ හරියට අන්‍රැප් කරගන්න මැප් එක අන්න ඒ වගේ තැනකට වගේ තමයි යූස් වෙන්න ඕන මයික් හරියට යූස් කරලා නැහැ ටාස්ක් තා කමුන්නේ හරියට එක යූස් කරන මම ගොඩක් වෙලාට භාවිතා කරන මේ පෙල් මැපින් කියන එක දැන් මේකෙදි එන්නේ ऐसा पोड पेन कोहमद मे UVW मैपेकिंग कोहमद अतम मे यू कोने मे आ प्रोजेक्ट कर प्रोजेक्ट करें कोहमद क्या प्लस आप यूवी का UVW मैपेद टूडी अनरैप UVW एक सारी एडिट पेन कोहमद मे ප්‍රොජෙක්ට් කරන්න කියලා. කියන්නේ එයා ප්‍රොජෙක්ට් කරන්නේ මෙන්න මේ කොටුව ඇතුළට එයා කියන අපි ගන්නට සමාන සයිස් එකේ මේ ඒ කොහොමද ඕන ඉමේජ් එකක් එයා මේ කොටුව ප්‍රමාණයට හදාගෙන ප්‍රොජෙක්ට් කරන එකයි කරන්නේ. ඒකයි හැම වෙලේම මේ සාමාන්‍ය ටෙක්ස්චර්ස් අපි එකම උස එකම පළලයි පාවිච්චි ගන්න. කියන්නේ 512 වැඩි කිරීම 512 1024 වැඩි කිරීම 1024 ඒ වගේ යන්නේ ඒකයි. දැන් මෙතනදී මෙයා ප්‍රොජෙක්ට් කරන්නේ අර අර කොටුව තිබ්බ විදිහට පස්සේ මංගියා සිලින්ඩ්‍රිකල් එනවා සිලින්ඩ්‍රිකල් ගිල්ල පොඩ්ඩක් මේ ගිස්ම එක තින්ද බල වෙනස් කරමුකෝ සීලා පී එඩිට් යන් ඕ අදී හරි කියන්නේ හරි सिलिंड्रिकल दिया प्रोजेक्ट करने का दिगर का मे तीन ऑब्जेक्ट या प्रोजेक्ट करा मैंने मे सिलिंडर तैयार मे सिलिंडर के दिब्बने सिलिंडर के तीन मैंने मैंने कोलपाट लाइन ने ටයාතම එයා ඒක තමයි පාවිච්චි කරන්නේ සීම් එක විදිහට මොකද 2D ඒ කියන්නේ මෙයා කරන්නේ මේක මෙහෙම ඒ කියන්නේ 2D ඉමේජ් එක මේකේ වටේ මෙහෙම ඔතලා ඇතුළට ප්‍රොජෙක්ට් කරන එක නේද කියන්නේ ඉතින් මේකට සීම් එකක් එපෙන් 2D නේ 3D නම් නේ අපිට කව මේ කියන්නේ අපි පැත්තෙම කව වෙන පුළුවන් ඒක තමයි මේ ඒක කොලපාඩ් ලයින් එකෙන් පෙන්නන්නේ එයා කොහෙද සීම් එක තියාගන්නේ කියලා ඉතින් අපි බොක්ස් එකට දාලා ඩෙකට ගියා යා මේ කියන්නේ ප්‍රොජෙක්ට් කරන විදිහ තමයි පේන්නේ කියන්නේ මම හැම මේ ෆේස් එකේ පැත්තකින්ම බලලා තමයි ප්‍රොජෙක්ට් කරන්නේ ඒකයි මේ මේ පැති අතරින් ඒක මේ සීම්ස් කැඩලා තියෙන්නේ ඊට පස්සේ අපි කොහොමද UVW එක මේ या बेसिक के पास कोम पावचि का अनरपने सामान्य मॉडल अनरपा को
මෙතන දුවයි කියන්නේ මේ පෙල්පින් මැපින් කියන එක. මෙන්න අපි කරන්නේ ප්‍රොජෙක්ට් කරන එකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි අපි අන්රැපින් වල කරන්නේ. ප්‍රොජෙක්ට් කරන්නේ මොකක් හරි අර කිව්වා ඉස්සලා කේජ් එකක් හදලා ඒක ඇතුළේ ප්‍රොජෙක්ට් කරන එක. දැන් අපි කියන්නේ කේජ් එක දිගහැරලා ගන්න එක නේද? ඇදලා ගන්න එක. පෙල්ප් මැපින් වල කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ පෙල්ප් මැපින් වලදී මේ මෙෂ් එක යානිකන් සීම් එකකින් අල්ලලා දිග අදින එක තමයි කරන්නේ. දිගහැරලා දාන එක. ඉතින් ටිකෙන්කො මේ වගේ ඔබ්ජෙක්ට් එකක් අපිට මැප් කරන්න ඕන කියලා. එතකොට පෙල් සාමාන්‍යයෙන් නෑ. දැන් මෙහෙම ත්‍රිමාණයකට අපිට ඉමේජ් එකක් එකට දෙන්න බෑනේ. يعني අපිට දැන් තව يعني අපි මේ සම්පූර්ණ ඔබ්ජෙක්ට් එක අල්ලලා අපිට ඒක දිග අරින්නත් බෑනේ. මොකද සීම් එකක් නැහැ නේ. මේක සංවෘතයි. ඉතින් ඒකින්ද අපි මේක වෙන් කරන්න ඕන. එහෙම වෙන් කරන්න පුළුවන් අපිට ඕන නම් මේ දැන් මෙයා ඒකට තමයි වෙන් කරන්න විදි දීලා දෙනවා select by material id කියලා. ඒ කියන්නේ අපිට ඕන නම් දැන් සාමාන්‍යයෙන් දැන් seams හදද්දි ඒක පොඩ්ඩක් වැදගත් වෙනවා seams කොහෙටද අපි දාන්නේ කියන එක. මොකද seam එක එන තැන map එක නිකන් අර දෙකට කැඩෙනවා වගේ වෙනවා. ඉතින් අපි සීම් එක හරියට පේන්ට් කරේ නැත්නම් අපිට එක්කෝ ඒ සීම් එක පේන්න පුළුවන්. සීම් එක ඕනනම් හරියට මේ ටෙක්ස්චර් කරොත් අපිට ඒ කියන්නේ ඒකෙන් එන මේ එක අර සීම් එක යන තැන පේන එක නැති කර ගන්න පුළුවන්. ඒ වුණාට ස්මූත් කරද්දි එහෙම සීම් එක පේන්න ගන්න පුළුවන්. මොකද අර ප්‍රොජෙක්ට් කරන්නේ ලෝරෙස් එකකින්. ඒ වුණාට ඒක යන්නේ හයිග්‍රෙස් එකකට. එතන ඒකින්ද මේ සීම් එක පේන්න ගන්න පුළුවන්. ඒක ඒකින්ද ගොඩක් වෙලාවට සීම් එක අපි දාන්නේ මේ 3D ඔබ්ජෙක්ට් එකේ කැමරාවකට අඩුවෙන්ම පේන තැනකට. ඒ කියන්නේ එතන අඩුවෙන්ම පේන තැනකට දාන එක තමයි ලේසි. නැත්තම් ඉතින් මේ වගේ මේ එක නී ගාඩ් මේ කැරක්ටර් එකක. ඉතින් මේ නී ගාඩ් එක අපිට පුළුවන් මෙන්න මේ ඇතුලේ ෆේස් එකයි පිට ෆේස් එකයි ධාරේ වෙන් වෙන තැනට මේ දෙන්න සීම් එක මෙන්න මෙතන මෙන්න මේ ටික යන සීම් එක වෙනවා. මේක දිග අර ගන්නත් ඕන. එතකොට සීම් එක දෙද්දි හිතන්න ඕන කොහොමද අපි දිග අර ගන්න. يعني දිග අර ගන්න ලේසි වෙන්නේ ඔබ්ජෙක්ට් එක එක හදා ගන්න ඕන විදියටයි තමයි අපි සීම් එක දෙන්නේ. දැන් මේකේ මම මේ material IDs දීලා තියෙනවා. මේකම material IDs දීලා දැස්සලා අපිට ඕන කරකේ මේක තියෙන්නේ අපි වෙන් කරගන්න ඕනේ වට දෙන්න ඕන වෙනම මැටීරියල් ID එකක්. මෙන්න එක්ක අපිට වෙන් කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක IDs වලින්. කියන්නේ ඔයාට තියෙන එතකොට කරන්නේ මේ ඇතුලේ පොලිගොන්ස් ටික සිලෙක්ට් කරා මේකට එයාට මේ set ID කියන එකට වෙනම එයාට අංකයක් දෙනවා. එතකොට එයා ඒ ටික සෙට් කරගන්නවා කමේවකට. ඊට පස්සේ අනිත් ඒ ඕනෙම සිලෙක්ට් කරලා ඒවට i set id කරන්න පුළුවන්. නැත්නම් වාට පුළුවන් අපිට ඕන දැන් මේ loop එක ළඟින් කඩන්නනේ. මේ loop එකෙන් මේ object එක detach කරන්න. يعني object එක දෙකට වෙන් කරන්න. එතකොට කෙලින්ම වස්තු දෙකක් එනවනේ. seam එකක් තියෙනවනේ. ඉතින් එතකොට අපිට මේ i-ින් ඕන unwrap කරලා ඉවරලා මේ තියෙන මේ අපි i collapse කරලා i මේ edit poly එකට ගිහිල්ලා මේ මෙතන seam එක i weld කරන එක විතරයි. ඉතින් ඒ ක්‍රමෙත් ලේසි. ඒ ක්‍රමයේ සාමාන්‍ය ටිකක් ලේසි ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. අරක මැනේජ් කරගන්න පුළුවන්. මොකද මේ කියන්නේ අපිට IDs දෙත හැකි ඕන තරම්. ඒකින්ද අපිට ඕන ඕන කොටස් වල අවශ්‍ය අවශ්‍ය විදියට මේ material IDs දෙන්න පුළුවන්. දැන් මම කරේ මේ loop එක select කරා object එක split කරා. දැන් ඕවා element mode එකට ගියොත් මාට වෙන්නේ මේ තුල එක වෙනම element එක පිට එක වෙනම element එක. උදාහරණෙ වෙන් කරගන්න පුළුවන්. පස්සේ අපි ගියා map UW එකට. දැන් එයා ඒක අර දෙකක් කියලා හඳුන. ඒ කියන්නේ මේ මෙතනදී ignore back facing කියන්නේ මේ මෙහෙම select කරද්දි එයා ඇතුළත තියෙන මේ පිටිපස්සේ තියෙන back faces ගණන් ගන්නෑ select වෙන්නේ. ඒ වුණාට මේක ඇත්තට සාර්ථක නෑ. මේක එහෙම කිව්වට මේ ගොඩක් වෙලාවට ඇතුළත තියෙනවා select කරනවා. select by element කරලා බලමු. දැක්ක. එතකොට අර අපි වෙන් කරපු දැනේ මේ එලිමන්ට්ස් දෙකකට වෙන් වුණා.
එතකොට යා මේ එහෙම වෙන් කර ගන්න. දැන් දෙවෙනි කෝණ දෙකට ගියා. මම හරියට සෙට් කරලා නැහැ. සෝරි. මැටීරියල් ID වලින් නෑනේ සිලෙක්ට් කරේ. දැක්කන්න. සිලෙක්ට් බයි මැටීරියල් ID කරා නම් දැන් ඔක්කොම එකම මැටීරියල් ID එකේ තියෙනවා. වෙනම දුන්නේ නෑනේ. ඒකෙන්ද වෙනස් සිලෙක්ට් වෙන්නේ. ඊළඟට සිලෙක්ට් බයි එලිමන්ට් දැම්මම මෙයා එලිමන්ට් දෙකක් හින්දා එයා වෙන වෙනම සිලෙක්ට් වෙනවා. දැන් මේ මම යන්නේ පෙල්ට් මැපින් කරන්න. පෙල්ට් මැපින් කරද්දී වෙන්නේ මේ පෙල්ට් කියන එක යනකො. එතකොට මෙයා වෙන්නේ ඉස්සෙල්ලා අර මේ ගන්න අර කහපාට කොටුවක් වගේදී මම ඒකේ ප්‍රොජෙක්ෂන් එක දා මේ තියෙන්නේ. මේ තියෙන්නේ කොළපාට තියෙන්නේ මේකේ මැප් එකේ සීම් එක. සෝරි අපි දැන් මේ දුන්නු සීම් එක යා ඔටෝ ගන්නවා. ඒ කියන්නේ අපි සීම් මං හදලා දීලා නෑ වෙනම. මේ ඉතින් අර ඔබ්ජෙක්ට් එක වෙන් වෙන තැනනේ. එතන සීම් එකක් එක එක සීම් එකක් මේක සීම් එකක් කියලා අරන් තියෙනවා. දැන් පෙල් මැපින් වල කරන්නේ මෙන්න මේ තියෙන වර්ටෙක්ස් පොයින්ට් වලින් අදින එක කරන්. දිගට ඇදලා දාලා මේ මේ අර මැප් එක දිගාරින්නේ. ඒ කියන්නේ 3D ඔබ්ජෙක්ට් එක දිගාරින්නේ කරන්. ඊට පස්සේ කරන්න ඕන අපි ඒ 3D ඔබ්ජෙක්ට් එක රිලැක්ස් කරන්න. කියන්නේ ඒක දිගන්නේ ඒ කියන්නේ දැන් අපි මේ පේන්ට් කරන නම් හැම පොලිගොන් එකකටම මේ ස්පේස් එක ඇතුළේ ඉඩක් දෙන්න ඕන. ඒක ඒක තමයි රිලැක්සන් එකෙන් මුලින්ම වෙන්නේ. ඒක එක දෙයක්. තව අපි පේන්ට් කරද්දි දැන් අපි සාමාන්‍යයෙන් මේවල ෆේස් ඒරියාස් වෙනස් වෙනවනේ. දැන් එතකොට අපි මෙයාටත් ඒ කියන්නේ මේ 3D ඔබ්ජෙක්ට් එකේ ෆේස් ඒරියාස් වල සමානුපාතික වෙන විදිහට තමයි මේක මේ 2D මේක හැදෙන්න ඕන UI unwrap වෙන්න. එතකොට තමයි අපි අඳින දේ හරියට ඇඳෙන්නේ. ඉතින් නැත්තම් දැන් අපි කියමුකෝ අන්න දැන් සාමාන්‍යයෙන් මෙච්ච මේ මම යනවා ෆේස් මොඩ. දැන් මේ ෆේස් එක සෙම මේ යට ෆේස්. දැන් මම මේ ෆේස් දෙක එක සමාන වගේ සයිස් දෙක වෙනාට මෙයාට මේ UV space එකේ මම මෙයාට පොඩි ඉඩක් දීලා දිනවා. මෙයාට ලොකු ඉඩක් දීලා දිනවා. දැන් අපි කියමු මේක පේන්ට් කරා කියලා. අපි දැන් හිතාගෙන පේන්ට් කරනවා. එක බ්‍රෂ් ස්ට්‍රෝක් එක එහෙම ඇඳට. දැන් මෙයාගේ වෙන්නේ මේ බ්‍රෂ් ස්ට්‍රෝක් එක ලොකු වෙලා පේන. මෙයාගේ normal size එකට යනවා. මෙයාට නිකන් magnify වෙනවා වගේ දැන්. එහෙම. මෙයා මේ පොඩි එකට පෙන්වුවට මේ මෙයාට ලොකු වෙලාගෙන පේන්නේ. දැන් ඒක වලක් කරන්න තමයි අපි හරියට unwrap කරනවා. දැන් relax කරන එකෙන් කරන්නේ relax tool වලින් ගන්න මේ මේවට මේ කියන්නේ සමානුපාතික වෙන විදිහට ඉඩක් දෙන එක තමයි. ඉතින් ඒ ඉඩ දෙන්න ලේසි වෙන්නේ ඉස්සෙල්ලා ඇද ගන්න ඕන හරියට. හරියට ඇදගෙන ඉස්සෙල්ලා relax කරන්න තියෙන. දැන් මේක දි ගන්න ඕන ඉස්සෙල්ලා stretch එක select කරන්න ඕන. stretch එක select කළා දැන් සාමාන්‍යයෙන් object එකක් ඇදෙන නම් ටිකක් හොඳට දිර දුන්නා මෙයා නියම් පුළුවන් තරම් ඈතට අදින මේ ස්ට්‍රෙච් එක ඈඩ් කරන ඈඩ් කරන යා පුළුවන් තරම් ඈතට අදින එක ගන්න සිලෙක්ට් කරා ඊට පස්සේ ස්ටාර්ට් පෙල්ට් කියන එක ක්ලික් කරාම යා අදිනු දෙක. එතකොට මේ එජ් එකේ කියන්නේ මෙෂ් එකේ එජ් එකේ දුරට මේ සමානුපාතික වෙන ඇයිද යාර දෙන්න පුළුවන් උඩරේම දුරට තමයි ඇරිලා තියෙන්නේ. දැන් මේ මෙෂ් එකේ මැද ඉලක් තිබ්බොත් එහෙම තව ඇදෙන්න පුළුවන්. ඒක තේරෙනවනේ. මේක නිකන් net එකක් වගේ දැන් net එකේ මැද ඉලක් වුණාම තර ඉලත් ඒ ලොකු වෙන පාරට ඉඳලා තමයි ලොකු වෙන්නේ. දැන් මෙහෙම දිගාරනම් පස්සේ අපිට පුළුවන් දැන් ඒ ටික හරි ස්ට්‍රෙච් එක දාලා අපි පෙල් කරා. ඊට පස්සේ පෙල්ට් UVs ටික සිලෙක්ට් කරනවා. සිලෙක්ට් පෙල්ට් UVs කියන එක. ඊට පස්සේ ස්ටාර්ට් රිලැක්ස්. මේකෙත් මේ රිලැක්ස් කරන විදි තියෙනවා දෙක තුනක්. කත්තා මේ රිලැක්ස් බයි ෆේස් රිලැක්ස් බයි එජ් කියන එක. අපි මේක ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.